අපට සුබ උදෑසනක් කියන හිරු කිරණ මේ පාසල් යන වේලාව යන පණිවිඩය ගෙනමිත. ඒ සිප්සතර උගෙන අනාගතයට පියනගන සිසුදරු පරම්පරාවක් වෙනුවෙන්. මේ ඔවුන්ට සමබරතාවකෙන් යුතු ක්‍රියාශීලී ආරම්භයක්. ඒ අපේ අනාගතය නිරෝගී ලෝකයක් විය යුතු බැවින්. පුත්පත් පුටුමේස අතර ගුරුහරුකම් තුලින් දැනුම සොයා යන බාලිකාවන් විවිධ තතු හා දත්තයන් එකිනෙකටගෙන සිදු කරන ගවේෂණාත්මක පර්යේෂණයක්. ඒ ලෝකය සැමදා නැවුම් විය යුතු බැවින්. විනයගරුක වූ ජවයකින් යුතුව ජයග්‍රහණය සොයා වෙහෙසෙන ක්‍රියාශීලී වෑයමක්. පාසල් කාලය අපේ ජීවිතයේ වටිනාම කාලයයි. මේ How to be a champ පාසලින් පාසලට ගොස් ශූරයෙකු වන්නේ කෙසේදයි කියා දෙන CSN වැඩසටහන් මාලාවේ පළමු දිගහැරුම. How to be a champ වැඩසටහනේ පළමු පියවර වූයේ Voters Edge හෝටලයේ පැවති මාධ්‍ය හමුව. මේ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය CSN ක්‍රීඩා නාලිකාව මෙන්ම මේ ශූරයන් සොයා යන ගමනට ප්‍රධාන අනුග්‍රහයෙන් අතහිත දෙන Nature Secret ආයතනයේ ආරාධිතයන් සහ පෝෂණ අනුග්‍රහය ලබා දෙන ප්‍රීමා ආයතනයේ ආරාධිතයන් සහභාගී වුණා. ලාංකීය මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍යවේදීන් රැසක් සහභාගී වූ මෙම වැඩසටහන ශූරයන් සොයා යන ගමනට සාඩම්බර ආරම්භක පියවරක්. How to be a champ ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ පාසල් නියෝජනය කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔවුන්ගේ ජීවිත ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය ශක්තිය සැපයීම ඔවුන්ගේ සුවතාවය වර්ධනය කිරීම ආදී කරුණු මේ සඳහා අපට ආයතන කිහිපයක සහයෝගය ලැබෙනවා අපි මෙතෙන්දි කියනවා නෑ ඔයා චැම්පියන් කෙනෙක් නෙවෙයි චැම්පියන් කෙනෙක් වෙන්න තව ගොඩාක් දේවල් ඕන මම හිතන්නේ මේ වැඩසටහනත් අපගේ ඒ කරන වැඩසටහන අතරින් ඉතා වැදගත් වැඩසටහනක් මේ වැඩසටහන කිරීම සඳහා අපිට බොහෝ පිරිසකගේ සහය ලැබුණා ඒ සියලු දෙනාටම ස්තුතියි මෙම මාධ්‍ය හමුව තුළදී ප්‍රධාන අනුග්‍රහයෙන් දායකත්වය ලබා දෙන Nature Secret ආයතනයත් පෝෂණ අනුග්‍රහය ලබා දෙන ප්‍රීමා ආයතනයත් CSN ක්‍රීඩා නාලිකාව සමග ගිවිසුමකට එළඹුණා. ඒ CSN ක්‍රීඩා නාලිකාවේ අලවි සහ ප්‍රවර්ධන අධ්‍යක්ෂක ප්‍රසන්න ජයසුන්දර මහතාත්, Nature Secrets ආයතනයේ සභාපති සමන්ත කුමාරසිංහ මහතාත්, ප්‍රීමා ආයතනයේ අලවි ප්‍රවර්ධන කළමනාකරු දිනේෂ් විමලචන්ද්‍ර මහතාත් සහභාගීත්වයෙන්. මේ වැඩසටහන හරහා අපි හිතනවා මේ ළමයින් ප්‍රශ්නයක් ආවම කොහොමද ඒකට මුණ දෙන්නේ කියන එක අවබෝධයක් ලබා ගනී කියලා. මේක මීට කලින් වෙන්න තිබුණු දෙයක්. අපි පරක් වෙලා පටන් ගෙන තියෙන්නේ. නමුත් දැන් හරි අපි සතුරු වෙන්න ඕන අපි මේ දේ පටන් ගෙන තියෙනවා කියලා. මම හිතන්නේ මේක ඇත්තටම යුගයේ අවශ්‍යතාවයක් කියලා මේ CSN නාලිකාව විතින් ආරම්භ කරලා තියෙන How to be a champ කියන වැඩසටහන. ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කය How to be a champ අපේ පළමු පියවරයි. මේ බදුල්ල නගරය. ලකුණ නැගෙන හිර පත හිර උතුරද එක කොඩියේ හෙවරේ. මේ විහාර මහා දේවී බාලිකා මහා විද්‍යාලය. බලයක් පිටරට මයමු ලංකා ලංකා. एक दहस नाम से तिस तुने वर्षी शांत ओसुला कन्यारामे नामिन
ක්‍රිස්තියානි ආගමික පසුබිමකින් ආරම්භ වූ මේ විදුපියස 1962 දී බෞද්ධ කාන්තා පාසලක් ලෙස නම් කරනු ලැබුවා. මලින් තෙලින් පහනින් පුදා බුදුන් සරණ යන බාලිකාවෝ 120කට ආසන්න ගුරු මණ්ඩලයක ගුරුහරුකම් වල ආශිර්වාදය තම ජීවිතයට ආලෝකයක් කරගන්නවා. ශිෂ්‍යාවන් 2400කට ආසන්න සංඛ්‍යාවක් සිප්සතර හදාරන මේ පාසල ප්‍රදේශයේ කීර්තිමත් බාලිකා විද්‍යාලයක්. මේ පාසලට නැවුම් අත්දැකීමක්. අද ෂූරේන් ගැන කියා දෙන How to be a champ වැඩසටහන පාසලට ඇවිත්. ඔබ වාග්යවන්ත වෙලා තියෙනවා ලංකාවේම පළවෙනි වැඩසටහන අප විද්‍යාලයේ පවත්වන්න අපිට අවස්ථාව අද දවසේ ලැබිලා තියෙන නිසා අපි බොහොම කැමැත්තෙන් ඉතාම උනන්දුයෙන් මේ how to be a champ නැත්තම් ශූරයෙක් වන්නේ කෙසේද කියන ඒ වැඩසටහන සමග සම්බන්ධ වෙන්නේ ඊට අනුග්‍රහය දක්වන්න ඉදිරිපත් වුණා මොකද මේ අපි දැක්ක මේ අපේ මේ දරුවන් දැරියන්ගේ අනාගතයට ඉතාම වැදගත් කියලා ප්‍රධාන ශාලාවේ වූ සම්මන්ත්‍රණයට අමතරව පාසලේ පරිසරයට කදිම මතක සටහනක්. ඒ Nature's Secrets ආයතනයෙන් පිරිනමන ඖෂධීය වටිනාකමින් යුතු මුණමල් ශාකයක් පාසල් ගෙවත්තේ රෝපණය කිරීම. මේ වටිනා මුණමල් පැලය රෝපණය කිරීමේ මොහොත පාසලේ ගරු විදුහල්පතිනිය අතින් How to be a champ වැඩසටහන මම දකින්නේ අපේ දියණියන් ජීවිතේ අභියෝග ජය ගන්න සහ ශූරයන් කරන්න කරපු පුංචි මග පෙන්වීමක් විදිහට මම හිතන්නේ අද දවසේ වැඩසටහන අපේ දරුවන් ආකල්පමය වශයෙන් සංවර්ධනය කරන්න ඒ වගේම දරුවන්ට නිශ්චිත ඉලක්කයක් සහිතව තමන්ගේ කාර්යයන් සැලසුම් කරගන්න ඒ වගේම නිරෝගී ජීවිතයක් සකස් කරගන්න හොඳ මග පෙන්වීමක් විදිහට මම දකිනවා මේ බාලිකාවන්ගේ බටහිර තූර්යවාදක කණ්ඩායම පුහුණුව හැකියාව සියල්ල කැටි කරගත් වාදක කණ්ඩායම විහාර මහදේවි බාලිකා විද්‍යාලයේ අභිමානවත් භවයේ කදිම සංකේතයක් පාසල හා බැඳුණු විවිධ උත්සව අවස්ථාවන්ට පාසල් බටහිර තූර්යවාදක කණ්ඩායම නිරන්තරයෙන් උත්සවශ්‍රියක් එක් කරනවා
මේ සිසුවියන්ට පාසල් සමයේ ලැබෙන මේ අත්දැකීම ජීවිතයට සොඳුරු මතක සටහනක්. මේ චෙස් ක්‍රීඩාව පාසල තුල වූ ක්‍රීඩා ඉසව් අතර චෙස් ක්‍රීඩාවට හිමිවනුයේ ප්‍රධාන තැනක්. චෙස් ක්‍රීඩාවෙන් අපේ ඉස්කෝලෙන් ගොඩක් ඉදිරියට ගිහිල්ලා තියෙනවා ජාත්‍යන්තර මට්ටමට සමස්ත ලංකා මට්ටමට ඒ වගේ හැම අංශයකින්ම චෙස් වලින් අපේ ඉස්කෝලෙන් ගොඩක් ඉස්සරහින් ඉන්නවා. ඒ පාසල් මට්ටමේ සිට ජාතික හා ජාත්‍යන්තර මට්ටම් දක්වා මේ ක්‍රීඩාව තුළින් පාසලේ බාලිකාවන් ලබා ඇති ජයග්‍රහණ නිසා ඒ විශේෂ ගුරු මහත්මියත් සියලුම දෙනා අපිට හුඟක් උදව් කරනවා අපේ විදුහල්පතිතුමියත් අපිට හුඟක් ලොකු සහයෝගයක් දෙනවා මේ චෙස් ක්‍රීඩාව හුඟක් ඉදිරියට ගෙන යන්න සූක්ෂම බව උපක්‍රමශීලී බව ඉවසීමේ ශක්තිය ජීවිතයට එක් කිරීමට චෙස් කදිම ක්‍රීඩාවක්. චෙස් ක්‍රීඩාවෙන් සහ කැරම් ක්‍රීඩාවෙන් ජාතික මට්ටමට දරුවෝ සහභාගී වෙනවා. ඒ වගේම මේ පහුගිය වර්ෂයේ ස්කූල් කලර්ස් කැරම් ක්‍රීඩාවෙන් අපේ දියණියන් දෙදෙනෙකුට පාසල් වර්ණ ලැබුණා. දියණියන් දෙදෙනෙකුට ජාතික මට්ටමේ මේ ආචරි ක්‍රීඩාව සිංහල ව්‍යවහාරයේ දුනු විදීම මම මේ ගේම් එකට ඇතුළත් වෙලා අවුරුදු 3යි 2012 වසරේ සමස්ත ලංකා 10න් 15 රම් පදක්කමද 18න් 15 තිල්ල පදක්කමද දිනා ගන්න මට හැකි වුණා 2013 under 16 මම සිල්ල මෙල්ල එකද under 18 සිල්ල මෙල්ල එක ගන්න සමත් වුණා පාසල් ක්‍රීඩාවන් තුල එතරම්ම ප්‍රචලිත නොවුවද විහාර මහදේවි බාලිකා විද්‍යාලයට මේ ශිෂ්‍යාව වටිනා සම්පතක්. මම මේ තරඟාවලියට සහභාගී වෙලා මගේ ඉස්කෝලේට ලොකු ගෞරවයක් අරන් දුන්නා. මගේ බලාපොරොත්තුව ලංකාවේ දක්ෂ ක්‍රීඩිකාවක් වෙන්න. පාසලින් ලැබෙන පන්නරය ඇගේ බලාපොරොත්තුවට සවිමත් අත්දැකීමක්. ප්‍රධාන ක්‍රීඩා වශයෙන් හොකි නෙට්බෝල් තවත් ක්‍රීඩා කීපයක්ම ක්‍රියාත්මක වෙනවා ඒ අතර ජාතික තලයට ජාත්‍යන්තර තලයට හොකි ක්‍රීඩාවෙන් ඉදිරියටම ගිහින් තියෙන අවස්ථා අපිට බොහොමයක් හඳුනා ගන්න පුළුවන් මේ පාසලේ 13න් 15 15න් 15 17න් 15 19න් 15 කියන වයස් සීමා යටතේ දරුවන් මේ සඳහා ඉදිරිපත් වෙනවා 15න් 15 තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මටට තේරුණා පාසලේදී මේ වගේ දෙයක් ඒ වයස තුල ලබා ගැනීම ඉතාමත්ම මම හිතනවා ජීවිත කාලයටම සතුටු වෙන්න පුළුවන් දෙයක් 2012 ෆෙස්ටා හොකි තරඟාවලියට මම ඉදිරිපත් වුණා ඒ වගේම ජයග්‍රහණයක් අත් කරගත්තා නෙට්බෝල් ක්‍රීඩාව නෙට්බෝල් ක්‍රීඩාවත් පාසලේ වූ විවිධ ක්‍රීඩාවන් අතර ඉදිරියෙන් සිටින ක්‍රීඩා ඉසව්වක්. ඒ බාලිකාවන් නෙට්බෝල් ක්‍රීඩාවෙන් පාසලට ගෙන ආ ජයග්‍රහණ හේතුවෙන්.
ගත්තා පිපිහන් සංගනා විල් නෙළු මාසනෙන් ආලදේ නුඹ භාග්‍යා සරෝජාවියේ ස්වර්ණ වර්ණ පෑයෙන් දිලේ මහද ප්‍රේමංගනේ රෑ නුඹ රසෙන් ළඳේ වඳ මනිනේ කලාව මුදා අනුරාධිත්න ගන්නොනිදා මේ සෞන්දර්යයට වෙන් වූ පාසලේ වේදිකාව සෞන්දර්ය අංශයෙන් නර්තන අංශයෙන් සහ සංගීත අංශයෙන් ඒ වගේම නාට්‍ය අංශයෙන් ඉහළ තලයකට සිසුන් මෙහෙවන්න අපේ ගුරු මහත්ම මහත්මීන් උත්සාහ ගන්නවා සත්සරය හා මුසු වූ රිද්මය අපූරු අත්දැකීමක් පාසල් පුස්තකාලය දැනුම සොයා යන බාලිකාවනට අපූර්ව සම්පතක්. විවිධ විෂය ධාරාවන් ආවරණය වන පරිදි එක්තැන් කළ පොත්පත් සමූහයක් මේ පුස්තකාලය සතුයි. පොතින් පොත තෝරා දැනුම සොයමින් පෙළින් පෙළ කියවන්නේ දැනුවත් හෙට දවසක් වෙනුවෙන්. හෙටලොවට පියමණින බාලිකාවන්ගේ තාක්ෂණික දැනුම උනුන්ගේ අනාගතයට තවත් සවියක්. සරවාගේ තාමත් මතකයි ඕඩි පොතේ පාඩම් මේ ප්‍රදේශයෙන් පටන් ගන්න විශාල වැදගත් හේතු රාශියක් තියෙනවා මං හිතන ඉස්සෙල්ලා කතාවලත් කිව්වා සැහැණ ඉතිහාසයක් තියෙන ඒ වගේම ප්‍රාග් ඓතිහාසික යුගයේ ඉඳන්ම පැරණි මානවයාගේ ඉඳන්ම ඉතිහාසයක් තියෙන පැත්තක් මේ පැත්ත. ඒ වගේම යුගවලින් යුගවලට එනකොට හැම යුගයකදීම මේ පළාත හුඟක් ඉදිරියෙන් හිටිය අපේ දේශාභි දේශ දේශානුරාගයෙන් හැබි ජනතාවක් හිටිය පෙස්සක් මේ පැත්ත. අර පැරණි මානවක ඉඳන් බැලුවොත් එහෙම මීට අවුරුදු 6000කට කලින් හිටියයි කියන අපේ මහා රාවණ අධිරාජ්‍යයාගේ රාජධානිය මේ පැත්තේ තිබුණායි කියලා කියනවා. ඒ ගැන සාධක දැන් විවිධ පරීක්ෂණ මගින් කරගෙන යනවා. ඒ වගේම ඊට පසු කාලීනව බුදුන් වහන්සේ ලක්දිවට වැඩම කළත් ඉස්සෙල්ලම මෙහි ධර්ම දේශනා කරා. ඒකෙම පේනවා මේ පළාත බුදුන් වහන්සේත් පිළිඅරගෙන තිනවා ඉතාමත්ම බුද්ධිමත් ජනතාවක් ඉන්න ප්‍රදේශයක් හැට ඒ ඉතිහාසය ගොඩක් කරුණු තිනවා. ඒ වගේම දුටුගැමුණු රජුරන්ගේ කාලේ හිටපු යෝධයන් මේ දියණියන් දන්නවා ඇති දසමහා යෝධය හිටියා. ඒ දසමහා යෝධයන්ගෙන් පස් දෙනෙක්ම මේ පළාතට සම්බන්ධයි. තේර පුත්තාබේ, කංචදේව, ඒ වගේම වේලුසුමන, ගෝඨහිම්බර, වසබ කියන යෝධය පස් දෙනෙක්ම පංචමහා යෝධයෙකුට පැත්තක් මේක. ඒ වගේ සොරබොර වැව වගේ මහා වැව කරපු බුලතා වගේ යෝධය හිටියා.
තිසම් මේ පලාත ගැන අමුතුවෙන් සඳහන් කරන්න දෙයක් නැහැ අපි මේ පලාතෙන් පටන් ගත්ත එක ඉතාමත්ම යෝග්‍යයි මං හිතන්නේ අද දවසේ වැඩසටහන අපේ දරුවන් ආකල්පමය වශයෙන් සංවර්ධනය කරන්න ඒ වගේම දරුවන්ට නිශ්චිත ඉලක්කයක් සහිතව තමන්ගේ කාර්යයන් සැලසුම් කරගන්න ඒ වගේම නිරෝගී ජීවිතයක් සකස් කරගන්න හොඳ මඟ පෙන්වීමක් විදිහට මම දකිනවා සූරේ වෙන්නකෝ මේ සූරේ වෙන්නේක ආගන්තුක දෙයක් නෙවෙයි ඇදෙල්ලන් ඉන්නේ තව කාලයක් අමතක කරලා තියලා තියෙනවා අපිට සූර්යයන්ගේ පිළිච්චි ලෝකයක් හැබැයි මොකක් හරි හේතුවක් හින්දා මේ සූර්යයන්ගේ කින ලෝකේ අපිට අමතක වෙලා ඉවර නැත්නම් අපේ මතය එතකොට මේ වගේ රටකට හිමිකම් තියෙන කොටසක් තමයි අපි අපේ අතීතයේ තුල අපි කරපු දේවල් හරිම සුවිශේෂයි අපේ තාක්ෂණය අපේ වැර අපේ ගණුවත් අපේ පුද්ගල සම්බන්ධතා සූරේ වෙන්න අපි මේ කාර්යයේ බද්ධ වෙන්නේ කැමැත්තයි අවුවත් කියලා නෙවෙයි අපි පාඩම් කරන්නේ කැමැත්තයි අපි ඉගෙන ගන්න කැමැත්තයි අපි ක්‍රීඩා කරන්නේ කැමැත්තයි සූරේගේ මේ ලක්ෂණය තියෙනවා අපි කෑම කන්නේ කැමැත්තයි ඒ වැඩසටහන තුළින් අපේ මානසිකව ලොකු වෙනසක් සිදු වුණා කියලා මම හිතනවා ආකල්පමය සංවර්ධනයේට ලොකු පිටුවහලක් මේ වැඩසටහන තුළින් ලැබුණා කියලා මම විශ්වාස කරනවා අපිට වීඩියෝ එකක් පෙන්නුවා ඉතින් ඒකේ ගොඩක් දේවල් අපිට කියලා දුන්නා කොහොමද පොඩි ළමයෙක් උනත් ගොඩක් කට්ටිය එකතු කරගෙන සහයෝගයෙන් වැඩක් කරගන්න කියලා तेरा रास्ता है तुझ में तेरा है सहारा तू ही तुझको पार लेगा तू ही है तेरा किनारा චෝරතාවේ අපි එක්කෙනෙක්ගේ තුලින් මේ දකින්න ඕනි හැමෝම එකතු වෙලා දකින්න ඕනි දෙයක් කියලා අපි මේ වැඩසටහන තුලින් හඳුනාගත්තා. How to be a champ වැඩසටහන අවසානයේ බාලිකාවන් වෙත ලැබුණු මේ ආහාර ප්‍රීමා ආයතනය ලබා දෙන පෝෂණ අනුග්‍රහයේ එක් ප්‍රතිඵලයක්. පාසලට ගොස් සිසු දරුදරයන්ගේ සැඟවී ඇති සැබෑ ශූරත්වයේ සොයා දෙන How to be a champ හි පළමු පියවර මෙලෙසින් අවසන් වුණා. රට පුරා දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්කයට ගොස් තවත් පාසලක සිසු දරුදරයන්ගේ ශූරත්වයත් රැගෙන තවත් වැඩසටහනකින් යලිත් හමු වෙමු. ओबे नल ले सदुन तिले
අද ඉහිරේද දෙතුලින් මගේ